නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 අපගේ ගුරුදේවත්තම කල්්‍යාන මිත්‍ර පිනල්ලුකු ස්වාමීින් වහන්සේට. අප සියලු දෙනාගේම නමස්කාරී වීවා සාදු 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 ආදරණය පින් අදුවපති දෙදස් විසයක වර්ෂය අවසන් වෙලා දෙදස් විසි දෙක නව ව්‍යවහරවර්ෂය ආරම්භක වෙනම මොහොතේ පුංචි දුවල පුතාලට අපගේ භාග්‍යතුන් වහන්සේ කියාදුන් අපට පෙන්ාදුම් ඉතාමත් වැදගත් සඳහම්කාරණයක් කියා දෙන්නටයි අපි මේ කල්පනා කරන්නේ පුංචි දුවේපුතේ ඔයාලගේ ජීවිත්තයේ ඔයාට නිතරම අම්මල තාත්තලගින් ඇහෙන කාරණයක් තමයි ඔයාල ගුරුවරුන්ගෙන් ඒ වගේ පවුල්ලේ වැඩිහිටි ඥාතීන්ගෙන් නැන්දල මාමලගින් නිතර ඇහෙන කාරණයක් තමයි වැදගත් කෙනෙක් බවට පත්තෙන්ෙන අවවාදය වැදගත් කෙනෙක් වෙන්න කියන ඕවදන පුංචි දුවේපුතේ ඇත්තටම ඔයාලට වැදගත් කෙනෙක් වෙන්නට උපකාරි වෙන දෙයක් ගෙනයි අද අපි කියා දෙන්නට කල්පනා කළේ උපයාල දන්නවා ලෝකයේ එකේක මනුස්සයන්ට අපි එකේක වටිනාකම් දීලා කතාබස් කරනවා අපි සමහරුන් හදුනාගන්නව අනී මේයනම් හරී වටින අය මෙය හරී වටින පුද්ගලයක් සමහරලාවට ඔයල දෙකලේති ඔයලගේ අම්මලතාත්තල නැන්දලමාමල කියනවා අන්න හවල් ගෙදර කෙනානම් හරී වැදගත්. නමු සමහරවෙලාවට පුංචි දුවපුති බොහෝවෙලාවට සාමා්‍ය ලෝකයේ තුළු වැදගත්බවමනින්නේ වැරදි දේවල්වලින්. ඒ කියන්නේ සමාර්ීතනෝ ගොඩාක් සල්ලි තුන්නම් තිබුුණමයා වැදගත් කියලා. එහම නැත්ත හොඳට ලස්සනට ගවල් දොරවල් හදල තිබුණම එයා වැදගත් කෙනෙක් කියලා. එහම නැත්ත හොඳ ලස්සන වාහනයක යනවන අන්නය කෙනා වැදගත් කෙනෙක් කියලා. නමුත් අපි බුදුරජාණන් වහන්සේ සරණගිය ශ්‍රාවක දරුවන් විදියට ඒ විදිහටම දරා ගන්නට හොඳ නෙහැ අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා වැදගත් බොහොම වටිනාදරුවෙක් වෙන්නට නම් වැදගත් පුද්ගලයක් වෙන්නට නම් එකට උපකාරී වෙන්නෙත් වැදගත් වෝ ගුණධර්මයි වටිනා ගුණ ධර්මයි ඒ වැදගත් වටිනා ගුණධර්ම ජීවිතයට සම්බන්ධ වනුත් තමයි ජීවිතය වටිනාකම වැඩිවෙන්නේ බලන්න උදාහරණයක් විදියට මේ මහපපුලුවි ඕන තරම් බොරලු ගල් කැට විවිද්ධ දීවල් තියෙනවා ඕනතනක සොයාගත්තයකි. ඇැයි පුංචයාල දන්නවා ඉතාමත් කලාතුරකින් තමයි මැනික්තියෙන්න්නේ ඒවගේම දියමන්තිතියෙන්න්නේ එ බොහම ඉතාමත් කලාතුරකින් සොයාගණට ලැබෙන පාශාන. හැබැයි ඒව කලාතුරකින් හොයාගැනට ලැබෙන නිසාම දුර්ලබම නිසාව. එව හරියට වටිනවා. ගොඩා වටිවා. සමහල්ලාට මේ පුංචි දුවල පුතාල ඔය ලොක්කු මානික්‍යයක් විශාල මානික්‍ය ජීතරම දෙැකර නැතුව ඇති. එකට හේතුව තමයි ඒව සොයාගැනීම දුස්කරයි. එව හැමතැනමනේ. ආං ඒවගේ තමයි පුංචි දුවපුතේ. දුර්ලභ හොයාගනට අමාරු ඉතාමත් වටිනා මෙනිික් දියමන්ති වගේ තමයි හොඳ යහපත් ගුණධර්ම දියුණු කරන දරුවු යහපත් ගුණධර්ම දියුණු කරන දරුව හරි හොයාගන්න අමාරුයි දැම් බලන්න අපි ගත්තුත්තිීම ගොඩාග දෙමවපියන් තමන්ගේ දරුවන්ගෙන් හිතාගෙනින් අපේ දරු හරියට කේෙන්ති ගන්නවා අපේ දරුවු හරියට බොරු කියවා අප දරු හරියට වැරදි වැඩ කරනවා අයියල අක් කල නංගිල මල්ලත් එක ගහගන්නවා හරියට දෙමවපියන්ගෙන් අපට එහෙන වච්චනයක්. එතුොර බලන්න මේ සමාජයේ ඔයාල අපි ජීවත්වෙන මේ ලෝකේ වැරදි වැඩ කරන අය නං හැම තැනම හෝරකංකරන අය හැම තැනමින්වා හරියට අර කිසි වටිනාකමක් නැති නිකං ගල්බුරුලු වගේ එයාල ජීවිතය වටිින. සමාහර වෙලාට කොයි වෙලාවෙත් බොරු කියා ගත්තගමන් ඉන්න දරුවන්නවා වටින්නේ නෑ ගල් බොරුලුවගේ. ඉවසීමක් නැති කරුණාවක් නැති ඒවගේ අම්මල තාත්තලට නිරන්දරයෙන් දොස් කියන යහළෝත්ත එක්ක ගහමරාගන්න සහෝදර සහෝදුරයත්ත එක්ක රණ්ඩුවෙන දරුව ඕන තරම් හැමතනම එයාල තරියට අරප මහපොලොවේ හැමතනම තියෙන ගල්බොරුලු වගේ වටින්න්නේනෑ. කිසි වටිනාකමක්න හැම තැනම තියවා. නමුත් පුංචි දුවේපුතේ ඒ ගල්බොරුලු අතරම මේ පස්යට සැඟවිලා කොනක තියෙනවා ලස්සන වටිනාමා නික්‍යන් දියමන්ති. ආංගි වගේ තමයි තරහා ගන්න දහසකුත් දරුවන් අතරේ ඉවසීම පුරුදු කරන හො දට ඉවසීම දෙවුණු කරන අහිංසක දුවල පුතාල ඉන්වා එයාල මැණෙක් වගේ ඊටත් වඩා දියමන්තිවල්ටත් වඩා යාල වටිවා. එතොට ඇයියාල වටින්නේ එයාල තුළ තිබෙනේ ගුණ ධර්මය නිසා. එතොර බලන බොරු කියන දහසකුත් දරුවන් අතරි බොරු කියන බොහෝ දරුවන් අතරි එක දරුවෙකින්වා නම් කිස්සිම හේතුවක් නිසා බොරු නො කියන කිස්සිම වාසියක් වෙනුවම් බොරු නො කියන. නිරන්තරේම සත්‍යය වචන කතා කරන ඇත්ත කියන ඒ දරුවා බබලනවා ඒ දරුවගේ වටිනාකම අර රන් රිදී මුතු මැණක් වලටත් වඩා වටිනවා. ඒ වටිනාකම ලැබුණ පුංචිදුවේ පුතේ අර සත්්‍යේ වචන කතා කිරීම නෙමිති උතුම් ගුණය නිසා. සමාර දුවල පුතාල ඉන්නවා අම්මල තාත්තල වෙනුවෙන් කිසීම විදියට තරහින් කතා කරනිිනේ පරුස වචන කියන්නේනේ හැබැයි හොයාගන්න හරී දුර්ලබයි. නිතර මුණගෙහෙන කට්ටියයක් නෙමේයය. නිතර ආශ්‍රය කරන ලැබෙන්නේ ඒ වගේ. ඒ වගේ දරු හරී දුර්ලබ ඒ දරුව අර මානිික්්‍ය දියමන්ති ඊටත් හොඩාාවටිනවා. එනිසා පංචි දයේ පතේ ගුණධර්ම කියන්නේ යහපත් දේවල් කියන්නේ ඔයාල ජීවිතේ වටිනාකම ගොඩාහක් වැඩි කරන දේවල්. ඔයාලා වටිනා මනුස්සෙක් වටිනා දුුවෙක් වටිනාපුතෙක් බවට පත් කරන දේවල්. එනිසා ඔයාලගේ ජීවිතේ මේ දෙදස් විසි දෙක නව ව්‍යහාරිකවර්ෂය ආරම්භ කරන අදදින අධිෂ්ඨානයක් ඇති කරගන්න. මගේ ජීවිතය වටිනාකම වැඩි කරගන්නවා. කොහොමදේ වටිනාකොම් වැඩි කරගන්නේ වටිනා ගුණ ධර්මපුරුතු කරලා. පුංචි දුවල පුතාලට මම දිනපතා පුරුදු කරන්න අපූරු ගුණයක් කියලා දෙන්නා. ඒ තමයි ඔයාල උදේ අවදි වනාට පස්සේ. සහාර දරුවුඉන්නෝ එයාල හැමදෑම කල බලයුදේට පරක් වෙලා නැගිටන්නේ පරක් වෙලා තමයි ස්කෝලයන්නේ පරක් වෙලා හරි හරිීයට බොහෝ කලබලින් තමයි කටයුතු කරන්නේ. ඒ වගේ දරුවනම් හැමතෙනම අවදිවවෙන්න කම්මෙලි නැගිටින්න කම්මෙලි ඔහේ නිදාගන්නම් වාලි නිදාගන්න දෙමව්පියන්ට කරදරයක් වෙන පාසලට වෙලා ඔයට යන්නේ නැති දට ලාලට අවදි වෙ නැති දර හැමතැන හරියටටර ගල් බුරුලුවගේ දරුණී වටි නිිනේ. නමුත් ඔය අතර සමහර දරුව ඉන්නවා පුංචි දුවල පුතාල ඉන්නවා අපටත් මුණග හෙළ තේෙනවා. ඒ තමයි එයාලා උදේට වෙලාවට අවදිවෙනවා. කල් වෙේලාඇතු අවදි වෙනවා දෙම පියන්ට කරදර කරනිිනේ. උදෙම්ම අවදිවෙලා සමහර දරූ උදේම වන්දනා කරලා සමහර වෙලාවට ඒ දරුවන් උදේ බුද්ධපු වන්දනාව සිද්ධ කරලා කිස්සිම කලබලයක් නැතිව අපූරුවට හිමිංසරේ ඒ ඇ ලකල හැස්ති වෙලා ඔන්න පාසල්ලනවා. හැබැයි ඒ වගේ දරුව ඔයාල හිතන්නේ ගොඩාකින්නවා කියලද නැහැ දුර්ල බයි. හරී දුර්ල බයි. නමුත් අන්නේ දුර්ලභ ගනයට අයිතිවෙන්නට යිවාල මහන්සි ගත යුත්ති. එනිසා? පුංචි දුවලපුතාල උදී නැගිට්ටගමං පුරුද්දක් ඇති කරගන්න මොකදී පුරද් ඔන්න හොඳදට මතක තියා ගන්න. උදී නැගිට්ට ගමං අදහසක් ඇති කරගන්න. අද දිනය පුරාවට මම් මටත් අන්නයටත් හිංසා පිණිස පවතින දීවල් කරන්නේිනේ. මටත් අන්නයටත් කරදර වෙන දීවල් මම කරන්නේිනේ. මම අද දවස පුරාවට යහපත් ගුණ ධර්ම පුරුදු පූර්ණ කරගන්නවා. හැම දෑමුදේට නැගිට්ට ගමන් හිතන්න ඇදේවුුණත් කමක් නේ. නැගිට්ට ගමම්ම පුොරුද්ධක් ඇති කරගන්න හිතන්න. අද දවස පුරාවට මම දෙමව්පියන්ට දුක හිතන දේවල් කරන්නේනේ. දෙමවුපියන් මංගෙන තරාගන්න ආකාරයේ දේවල් මම කරන්නේිනේ. මම යහපත් දේවල් මද දවස පුරා පුරුදු කරගන්නවා කියලා හැමදා මුදේර සිහිපත් කරන්න. ඒ වගේ සහිපත් කරන්න බුදුරජාණන් වහන්සේ තමයි අපට ඒ විදියට ජීතය ගත කරන්න කියල දුන්නේ. ඊට පස පුංචි දුවපොතේ ඔන්න දවස ගතවෙද්දී හොඳටසිහියෙන් වීරෙන්යුක්තව ඒ ගැන අවධානී යහපතේ හැසුරු නොත් ඔයලට රාත්‍රීයට නින්දටයද්දී සතුටුහිතෙයි. රාත්‍රී නින්දට යන්න ප්‍රථමින් කල්පනා කරන්න අද දවසයේ මගේ අතින් කාටහෝ වරදක් සිද්ධ වනාාද. මගේ අතින් අයහපදධයක් සිද්ධ වනාාද. මගේ අතින් මටත් අන්නයටත් අයහපත පිණිස පවතින දෙයක් සිද්ධ වුණාද. තමන්ම තමන්ගින් ප්‍රශ්නහන්න. තමන්ම තමන්ට ප්‍රශ්න කරන්න නිතර නිතර ඒ ගැන හිතන්න එතුට ඔයාලට තීරී අනි මෙන්න මේ වෙලාවේ න්න මගේ අතින් වරදක් වුණා අන්න මේ අපේ අම්මට මේ විදිට මගේ අතින් වරදි වචනයක් පිට වුණා තාත්තර වැරදි වචනයක් පිට වුණා ඒකට මම සමාවගත යුතුයි කියල වහාම සමාවගන් හැකියාවක් තීරවන්නන් සමාවගන්න මොකද දරුවුණී වැරදි නොකරඉන්න එක තමයි වඩාත්ම හොඳ අයාපද්දීවල් නොකරීන්න එක තමයි වඩාත්ම හොඳ වැරදි දෙයක් අයහපත් දෙයක් වනුත් ඒට සමාව ගැනීම ඒ වගේම වැදගත්. ඉති එනිසා පුංචි දුවල පුතාලා අද දිනේ ඉඳලා. හැම දාකම මෙන්න මේ කරුණුතික පුරුදු පුහුණ කරගන්න. උදේට නැගිට්ටගමන් සීහිපත් කරන්න අද දවස පුරාාවටමං මටත් අන්නයටත් යහපත පිණිස පවතින දේවල්තමයි කරන්නේ. රාත්‍රී නින්දට යන්න ප්‍රථමින් හෝගොල්ලු දිනේ ගතකර පවාකාරී සීපත් කරන්න ඒ විදිර්ම මේ දින්නපතා දවසේ ඔයාල කළොත් ඔයාලට යහපත් වූ වර්ෂයක් යහපත් වූ අනාගතයක් ඔයාල ජීවිතතයට උදාවෙනවා නුවනුමානයි. එචහි නිසා පුංචි දුවලපුතාලට ඒ ආකාරයෙන් තමන්ගි ජීවිතය ගුණ ධර්ම දියුණු කරගෙන. දිනපතා තමන්ගේ ගුණදහම් දියුණු කරගනිමින්. ඉතාමත් වටිනා මුතුමෙනනික් මානික්ක්‍යන්ට වඩාාවටිනා ජීවිතයක් උපදවාගන්නට මේ දහම් කරුණු උපකාර වේවා. සාදු සාධ සාදු හැමදිනාටම තෙරුවන් සරණයි නමු බුද්ාය.